අදාපේ පිළිසඳර ආරම්භමු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාම කරුවේ ඇඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිපන් සමග අයිබුවන් සුබෝදස්න අයිබුවන් ප්‍රගීත් අපි හමුවන්නේ හොඳම කාලය කියලා මම විශ්වාස කරනවා මේ වෙලාවේ ජිනීවා මානවීය කොමිසමේ සැසිවාරයේ පැවැත්ති මතක 46 වන සැසිය මේ පැවැත්වෙන්නේ යතරේ ඉලබෙන 9 වෙනිදා අපට සුවිශේෂයි බා ඒකයි මේ පිළිබඳ වාර්තාව අවසානයේ තියාගත්තේ ඔබතුමන් සමග මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්න බ 9 වෙනිදා වෙනකොට ශ්‍රී ලංකාවට මොන වගේ තත්ත්වයක් තිබේවිද කියන එක ගැන දැන් මේ වෙනකොට යම් ආකාරයක අවබෝධයක් ලබාගෙන නැතින ඔබතුමන් අපට සහාය කොහෙන් ලැබේවිද අපට ඉරහිව කොහෙන් ලැබේවිද කොයි තරමට ලැබේවිද කියන එක පිළිබඳව මොකද්ද වර්තමාන තත්ත්වය දැන් මේ ප්‍රගිත් දැන් ඉස්ලාම අපි සලකන්න ඕනේ මේ 9 වෙනිදා යෝජනාවක් ආවත් නැතත් ජිනීවා මානවකම් කවුන්සිලේට अभी मित्रम बैवी तो नैंग भोविलावट अभी संबादक पनवाइद अभी विन विन नीति पनवाइद कि हम किसी अनी भयाक तेनो अना ये भय अभी इवत्कर्गा तीर्त मुखद मानक मे कौनसिले की अने मे एक्सजाति संघ मे मतरा शाखाव पवना ये शाखावट बे रटक අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්න. නැත්නම් නැත්නම් අපේ රටකට නියෝග දෙන්න බෑ. නියෝගයක් දෙන්න පුළුවන් ආරක්ෂක මණ්ඩලයට පමණයි. සහ මහසභාවට පමණයි. ඉතින් එහෙම එකක් නෑ මෙතන. නමුත් මෙතෙන්දී අපි බලන්න ඕනේ ප්‍රගීත් මෙතෙන්ද මේ රජය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවට පස්සේ අපේ රට මොනතරම් පොඩි වුණත් අපි ආර්ථික අතින් මොනතරම් පල්ලෙහාට හිටියත් අපි මේ රටක අභිමානයක් කියලා එකක් තියෙනවා. දැන් ඔබතුමාට ආත්ම ගෞරවයක් තියෙනා වගේම රටකටත් ආත්ම ගෞරවයක් තියෙනවා රටකටත් අභිමානයක් තියෙනවා ඒතර ඒ අභිමානය ආරක්ෂා කරපු අවස්ථාවක් හැටියට තමයි සමස්ත ජනතාවම අපිට ආඩම්බර වෙන්න ඕනේ මොකද අපි පළවෙනිම කලේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා පළවෙනි කලේ ගිය මාසේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ මේ අර සමානුග්‍රාහකත්වයෙන් අපි ඉවත් වුණා ප්‍රගිත් මේකේ ඒකේ තියෙන වටිනාකම තමයි අපි සමානුග්‍රාහකත්වය දකින පවතින තාක්කල් කිසිම රටක් අපි වෙනුවෙන් කතා කරන්නේ නැහැ මොකද අපි පිළිගන්නවා අපි යුද අපරාධ කළා කියලා අපි පිළිගන්නවා අපි දෙමළ ජනතාවට ආහාර දෙන එක වැළක්වුවයි කියලා. අපි පිළිගන්නවා දෙමළ ජනතාව සමූල ඝාතනය කරයි කියලා. අපි පිළිගන්නවා ඔවුන්ට හිංසා කරයි කියලා. අපි පිළිගන්නවා ඔවුන්ව නිකරුණේ ෂෙල් වෙඩි දාලා මරා දෙමුවයි කියලා. මේ චෝදනා සියල්ල අපි පිළිගන්නකොට මොන රටද කියන්නේ අපි නැහැ කියලා. ඒක සත්‍ය තත්ත්වෙ නෙමෙයිනේ. ඒක නිසා ඒ සමානුග්‍රාහකත්වයෙන් ඉවත් වෙච්ච නිසා දැන් බලන මොනතරම් රටවල් අපිත් එක්ක කතා කරනවාද. ඉතින් ඒක නිසා මේ මිචෙල් මිචෙල් බැචෙල් කියන ඒ මානවික කවුන්සලයේ ඉන්න කොමසාරිස්තුමිය එවලා තියෙන වාර්තාව සම්පූර්ණයෙන්ම දරුස්මාන් වාර්තාව මත පදනම් වෙච්ච එකක්. ඒ දරුස්මාන් වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය වාර්තාවක්. ඒක ඉතාම සාවද්‍ය කරුණු මත පදනම් වෙලා තියෙනවා කියලා කියන්නේ ඔයයි මම නැත්තම් වෙන කවුරුත් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙමෙයි කියන්නේ. ලෝක ප්‍රසිද්ධ යුද අපරාධ විශේෂඥයෝ කියන්නේ සර් ඩෙස්මන්ඩ් සිල්වා, සර් ජෙෆ්රි නයිස්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන්, මයිකල් නිව්ටන්, රොඩ්නි ඩික්සන්, මේජර් ජෙනරල් ජෝන් හෝස් මේ 6 දෙනාම පත් කරලා තිබ්බ අනුයුක්ත වෙලා තිබ්බ පර්ණගම කොමිසමට. ඒගොල්ලෝ මෙහි හිටිය යුද්ධ කාලේ. ඒගොල්ලෝ තමයි කියන්නේ කිසිම යුද අපරාධ කළේ නැහැ කියලා. ඒ වගේම තමයි එවකට මෙහි හිටපු ඇමරිකාවේ හිටපු යුද සම්බන්ධීකරණ නිලධාරියා ස්මිත් ලෝරන්ස් ඒ වගේම තමයි එංගලන්තේ හිටපු යුද සම්බන්ධ මේ යුද සම්බන්ධීකරණ නිලධාරියා එතර කර්නල් ගෑෂ් මේ සියලු දෙනාම කියනවා කිසිම යුද අපරාධයක් කළේ නැහැ. ඒ සංඛ්‍යාව අතරේට කියනවා මිය ගිය. ඒතර මෙහෙම තියෙද්දි තමයි අපි සම්මානුග්‍රහකත්ව දැක්වේ. ඉතින් බලන්න මේ වාර්තාව ගැන කතා කරනකොට මේ දින කීපෙ දුල්ති රටවල් 21ත් අපිට පක්ෂව කතා කළා. ඉස්සෙල් එක රටක්වත් කතා කරේ නැතිව ප්‍රතිබ අවස්ථාවක ප්‍රගීත් මේ දවස් 4-5කට ඉස්සෙල්ලා මේ මිෂෙල් බැචලර්ගේ වාර්තාව පිළිබඳ කතා කරනකොට ජිනීවා මානවකම් කොමිසමේ මේ ඔක්කොම අර Zoom එකෙන් තමයි කතා කළේ. කතා කරන රටවල් 21ක් පක්ෂව කතා කළා. රටවල් 15ක් තමයි විපක්ෂව කතා කළේ. රටවල් දෙකක් මැදිස්තව හිටියා. ඊට පස්සේ දැන් මේ රෙසලියුෂන් එක ගැන මේ කෝ ගෲප් එක ඒ කියන්නේ මේ එංගලන්තය, ජර්මනිය, කැනඩාව, මැසඩෝනියාව සහ මොන්ටිග්‍රීනෝ කියන රටවල් පහ ඒ පහම මේ ඇමරිකාව ඉතින් හසුරුවන රටවල්.
ඔවුන්ගෙන් ගේන්න හදන මේ යෝජනාව ගැන කතා කරනකොටත් රටවල් අටක් ඉතාම මේ තදින් අපි වෙනුවෙන් පෙනී සිටියා. ඉතින් මේකෙන් තේරෙනවා මේක තියෙන මේ මේ පරිවර්තනය කොහොමද කියලා නේ. ඉතින් නමෙන්දා අපි මේ යෝජනාව දින්නත් නැතත් යෝජනාව ගෙනවත් නැතත් අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපිට මේ කිසිම කෙනෙක්ට මේ රට අභ්‍යන්තර කටයුතුට ඇඟිලි ගහන්න බෑ. අන්තික තමයි මේ වාර මානවිකම් කවුන්සලේ ප්‍රගිත් ඉන්නවා, රුසියාව ඉන්නවා, චීනය ඉන්නවා, ඉන්දියාව ඉන්නවා, පකිස්තාන ඉන්නවා, කියුබාව ඉන්නවා. හරිද? මේ රටවල් සාමාන්‍යයෙන් අපිත් සමග ඉන්න රටවල්. ඒකින්ද අපිට කිසි බයක් වෙන්න දෙයක් නැහැ. මෙතනදී තව එක කාරණාවක් තියෙනවා අමාත්‍යතුමනි දැන්. එකක් තමයි මේ හා සමගාමීව උතුරේ තිබෙන විරෝධය මේ පිළිබඳව ගත්තහම, ඒ කියන්නේ එවක අතුරුදන් වූ අය පිළිබඳව කෙරෙන උද්ඝෝෂණ එහෙම උත්සන්න වීමකුත් අපට දකින්නට ලැබෙනවා මේ හා සමගාමීව. ඒක හැම වසරකම වගේ වෙච්ච තත්ත්වයක්. නමුත් මේ වසරේ ටිකක් ඒ වැඩිපුර මේ මේ විරෝධය සාදක්වනවා අපට දකින්නට පුළුවන්. මේ කොයි ආකාරයෙන් බලපාවිද? දැන් මේ රට අභ්‍යන්තරයේමයි සිද්ධ වෙන්නේ. ඒ ජනතාවමයි කියන්නේ චෝදනාව එවක රජයට සහ ආරක්ෂක අංශවලට එල්ල කරන්නේ. ඒක මේ වගේ උද්ඝෝෂණ හැමදාම මේ වගේ මේ මානවිකම් කවුන්සිලේ තියෙනකොට විශේෂයෙන්ම මෙවර අපි අපිව ඉන්නවා න්‍යායපත්‍ර අපි ඉන්නවනේ. එතකොට මේ ලෝකයේ අවධානය යොමු කරන මේ ගන්න දේවල් ප්‍රගීත ඔබතුමා දන්නවද? යුද්ධයේ අවසාන වෙච්ච හැටිය රජය විසින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතකොට හිටියේ ආරක්ෂක ලේකම් හැටියට එතුමා විසින් මේ රජයේ සංගණනයක් කළා. හැම ගේකටම ගියා සංගණන නිලධාරි රුපියල් මිලියන ගාණක් එකට වියදම් කළා. එතෙන්දිත් හරියටම අර එක්සත් ජාතීන්ගේ මෙහි හිටපු නේවාසික කළමනාකරු නැත්තම් ස්පෙෂල් රිපෝර්ටර් විශේෂ වාර්තාකරු මේ ඉදිරිපත් කරපු සංඛ්‍යාව හා සමගම තමයි මෙව කළේ. ඔහු කිව්වේ 7721යි කියලා. මෙතින් දාවේ 7800යි. ඒකෙන් ඉතාම ළඟකට ආවා. ඉතින් ඒ ඇවිල්ලා 5000ක් පමණ මෙරුණ කොටි සමාජිකයෝ. ඉතින් 5000ක් පමණ කොට එතකොට 2300ක් නැත්තම් උපරිම ගානේ 3000ක් තමයි අතුරුදන් වෙලා නැත්තම් මිය ගිහලා තියෙන්නේ. එතකොට 295000ක් බේරාගෙන අපි දින්නනම් ජයග්‍රහණයක්. ඒකෙදි 3000ක් කියන එකක් නැති වුණා නැත්තම් අතුරුදන් වුණා කියන එක කිසිම අත්ත වශයෙන් මොනතරම් ලොකු ජයග්‍රහණයක්ද කියන එක ලෝකයාම දන්නවා. ඒක තමයි අර යුද අපරාධ විශේෂඥයෝ කියන්නේ මෙතරම් ගානක් බේරාගෙන යුද්ධය ජයග්‍රහණය කරපු හමුදාවට හමුදාව මුළු ලෝකයේම හමුදාවල් වලට පරමාදර්ශයක් කියලා කියනවා. ඉතින් මේ වார்த்தාවල ඉතාලම ලස්සනට එක දිගලා තියෙනවා. ඉතින් මේ වගේ අතුරුදන් වෙන ඒ වගේම තමයි බාන්නේ. එතකොට අපෙත් 5000 ගානක් අතුරුදන් වුණානේ. 5500ක් පමණ හමුදාවයත් අතුරුදන් වුණානේ. 29000ක් මැරුණානේ. එතකොට 14000ක් ආබාධිත වුණානේ. මේ වගේ යුද්ධයක් පටන් ගත්ත කවුද එහෙමනම්? එහෙමනම් යුද්ධේ පටන් ගත්ත අයට තමයි මේ මේ ඒ බ්ලේම් එක නැත්නම් දෝෂ ආරෝපණය එන්න ඕනේ. නැත්නම් හමුදාවට නෙමෙයි. හොඳයි. දැන් මේකත් එක්ක ඔබතුමා තුලත් අපට පේනවා විශ්වාසයක් තිබෙනවා කියන එක නවවනදා මේ ඡන්දය විමසීම පැවැත්වෙනවා නම් ඒ ජයග්‍රහණය කිරීම වැඩි හැකියාවක්. දැනට බර තිබෙනවා තමයි ශ්‍රී ලංකාව දිහාට රටවල් 21ක් අප පැත්තේ ඉන්නවා. දෙකක් ඉන්දියාව සහ ජපානය මැදුම් පිළිවෙතේ ඉන්නවා. අනිත් රටවල් විරෝධය පැවැත්. මම හිතනවා ඉන්දියාව අපිට අපේ පක්ෂව ඡන්දයක් තිබ්බොත් දැන් මේක තාමත් ඡන්දයක් තියෙනවද කියලා දන්නේ නැහැ. ප්‍රගීත් මොකද බොහෝ බලගතු රටවල් ප්‍රගීත් කියනවා ඇයි මේ බෙදීමක් ඇති කරන්න ඡන්දයක් තියන්නේ. මේ ලංකාවට ඒගොල්ලන්ගේ වැඩ බලාගෙන ඉන්න ඉඩ දෙන්න. දැන් අවුරුදු දැන් 2009 මේ යුද්ධෙ දින්නේ. දැන් අවුරුදු 11ක් විතර වෙනවා. ඒගොල්ලන්ගේ වැඩක් ගන්න ඉඩ දෙන්න. අපිත් කියන්නේ ඒකයි. අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්න එපා. දැන් මේ මුළු ලෝකෙම ආර්ථික පරිහානියට පත් වෙලා තියෙන අපි ඔක්කොම එකා වගේ නැගිටින්න ඕනේ. අනිත් ත්‍රස්තවාදී කියන එක මේ මේ අපිට පරණ ඌරුම වෙච්ච එකක් නෙමෙයි. අපිට තියෙන ත්‍රස්තවාදී හෙට තමුසනාසයාගේ ත්‍රස්තවාදී වෙන්න පුළුවන්. ඒකද මුළු ලෝකෙම එකතු වෙලා තමයි මේ ත්‍රස්තවාදී විනාශ කරන්න ඕනේ. ත්‍රස්තවාදී විනාශ කරපු රටකට රයිට් තාම ප්‍රගීත් නේටෝ හමුදාවට තලේබාන්ඩුරු තලා ගන්න හම්බුන්නේ නැහැනේ. තාම නමුත් ඇත්ත වශයෙන් අපි ලෝකෙ තියෙන දරුණුම ත්‍රස්තවාදය යුද්ධෙන් නැති කළා. යුද්ධෙන් නැති කළා ඒ දෙමළ ජනතාවට අවශ්‍ය කරන මේ අවශ්‍ය කරන යටතල පහසුකම් පවා ද ඉතාම හොඳින් ලබා දීලා තියෙනවා උතුරට. දැන් ඒ උතුරට කොච්චර හොඳින් ලබා දුන්නද කිව්වොත් ප්‍රගීත් උතුරේ වර්ධන වේගය 22%ක් වෙනකොට
समस्त लंका वर्धन में सीट हता ये काले इतर लोकु संवर्धने बेसिल राजपक्ष मेतुमा मे नायकत्व कला इतव यथार्थ मे वेलाकनाट मे अभी मे प्रशंसा करेवत मे यथार्थ इधे दीवनुकुत कला नंग එතකොට එහෙම නැත්නම් මම දැන් උතුරේ හිටපු නාවිකාජම්පති හැටියට ප්‍රගීත් මම මට අවුරුදු 35ක්ම නාවික හොඳයි හිටියන්නේ ඒක මම යාපනයේ ඉඳලා තියෙන අවුරුදු ගාණක් එතුණු යුද්ධයේ තියෙන කාලේ එතකොට සාමගිය විසින් තියෙන කාලේ මම හිටියේ උතුරේ නාවිකාජම්පති වෙලා මම දැක්කා ප්‍රගීත් මොනතරම් දරුණු විදියට හිංසා කළාද දෙමළ ජනතාවට එල්ටීටී එක ගෙවල් වලින් ඉන්න දරුව පැහැරගෙන ගියා इस्कोल्ट गियाम अवड़ू अटे नमे दर्व इस्कोल्ट गियाम लमय एन्ने गिदरेट एतोट अम्मल इट पस्सेंद उदे मुहमले मार्ग बाते केते गिहिला एतुलट यान वन्नियट यान वैंडात मेव्व नवत्तल अंडा अंडा बलनो तमागे इस्सल दवसे पहरेगने गिया लमया मेक एतुल इन्नु आते गेला अन्ने एतरं दर्व लिती अपी तमय एवा नवत्तुए पासल वर्ल्ट गि उद्घोषण गेन को विधुअलपति वो एक विरुद्ध रेट विधुअलपति गेदरट गि विधुअलपति मरादान कारण सनातक दत् संख्या अपलग अनिवार्यपत्कल वर्ल्ट गिद्रपत्कल मेव समस्त दंकाकमे सस्वादी व्यापार घट कोहमद मे समस्त जमल दंता एक छंद दिन्न की मटन इतम लोकू विमति अक्ति मिनस मेरना बदगे बेरव अति तत्व इधम मे दिमल बेदुंगवादी देशपालो मंके अटे नीति अभी विनस्कुद जर्मनी तामत जर्मनी हिटलर वादी सह नासीवादी प्रशंसा मुख्य कथाकना ओट ओह सिरदंडवन लभ्यू वरदरण एक नीति अपेरटे तेवगी नीति अग्नोने अपेरटे मे अपे अहिंसक जनता बेरागत्त त्रस्तवादी और त्यक्ति मुनतरा विनाश अक्लादी अदट प्रभाकर सह एल टी टी अग्न प्रशंसा मुख्य कथाकरण एल टी टी मे त्रस्तवादी समरण अरे थिंग उन्नत पक्ष मिनसुंगे देशतागत करण के दिमल तरण नवत त्रस्वादी युमकर ओं संबंधी दड़ी क्रियागत ये संबंधी मम हिटाद पार्लमेंट यदि योजना गेन्द अदस्करण युद्ध पराजय कला युद्ध मे वशेन पराजय कर पुत्रस्तवादे मतवादी मे वशेन तवम क्रियात्मक त्रस्तवादी कल की मुखद मे प्रति त्रस्तवादी अर्थदक् सामान्य वशेन एक सज्जाति संघ में अर्थदक्ल मुखद विमुक्ति कामी सह त्रस्तवादी गेट मनी सह ත්‍රස්තවාදී කියලා කියන්නේ දේශපාලන අරමුණක් සඳහා අහිංසක වැසියන් ඝාතනය කිරීම. එතකොට දේශපාලන අරමුණ සඳහා අහිංසක වැසියන් ඝාතනය කරනවා නම් ත්‍රස්තවාදී ඇතිවෙන්න උණු හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් ත්‍රස්තවාදී සාධාරණ කරන්න බෑ. එනවා ත්‍රස්තවාදී විනාශ කර දෙමිය යුතුමයි. ඒක අපි කළා. ඒ විනාශ කළාට පස්සේ අපි මොකද කියලා අපි නිකන් හිටියේ නෑනේ. අපි මොනතරම් යාපනය සංවර්ධනය කළාද? ඉතින් මොනතරම් අපි අර සංවිධායක කෙනෙක් ඇති කරගත්තද? ඒක නිසා නේද? අද 150කට වඩා දෙමළ ජනතාව සිංහල ජනතාව සමග ඉන්නේ. 152ක් දෙමළ ජනතාවගේ ජනගහනේ ඉන්නේ දකුණේ. 148ක් 47ක් තමයි යාපනයේ ඉන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා දෙමළ ජනතාවට ඒ වගේ ප්‍රශ්නයක් නෑ. प्रश्न दकुंट ताम संक्रमण बात बंबल पेटी पत्ल पेगी मुनता दिमल जनता सत्नी तवांगी मे व्यापार कट्यूत करें इन अभी अपने तेरन मिथन मे सिंह दिमल गट मकने मतवादी गट मकने मिथन तीन दिमल ईलम करा यान सिहिने ताम बुंदेलाने सरस्वादी कोटियागे वलगे पमने अभी मे विनाश करती कैनडा अद्दीन अमेरिका भी यंगलते मैल गास्ती बटर पुर्वाम इतनी अभी नतिकर अन्न एक मई लोकयागे
අපිට සහයෝගය අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අපි මෙතෙන්දී ජෙනීවාවල අවධාරණය කරන්නේ. ත්‍රස්තවාදය කියන එක මුලින් උපට දමන්න නම් මුළු ලෝකෙම රටවල් ඒකරාශී විය යුතුයි කියන එක ගැන ඉතාම පැහැදිලිව අපි මෙවර අවධාරණය කරන ඒක බොහෝ රටවල් කියනවා. හොඳයි. මේ පිළිබඳව ඔබින් විසින් අවසාන කාරණාව අප ප්‍රාර්ථනා කරන්නේ රටක් විදියට දැන් මේ නවවෙනිදා ඕහො මේ ආසන්න දිනක මේ පිළිබඳව යෝජනා වෙනවා නම් ඒ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න අපි දැක්ක ඇතම් ජයග්‍රහණ කරන්න ඕනේ නැහැ. ජයග්‍රහණ කරන්න ඕනේ නැහැ. ජයග්‍රහණය කළත් නැතත් අපි රටවල් 47ක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ රටවල් 24ක් සමහරට ගන්න පුළුවන්. නමුත් ඒ වුණාට ඒක අපිට බොහෝ රටවල් අපි සමග ඉන්නවා. මම කිව්වේ අපි මේක පරාජය වුණත් මම ඉස්සෙල්ලම පටන් ගත්තේ එහෙමනේ. එහෙම වුණත් අපට මම ඒකයි අහන්න ගියෝ බෙන්. දැන් අප දකින්න රට තුල පවා විපක්ෂව කතා කරන දේශපාලන පාර්ශ්වයන් පවා මේ කාරණාවේදී අප රටක් විදිහට ජයග්‍රහණ ඒ කියන්නේ රටක් විදිහට අපෙන්නුන සාමරය පිළිබඳව රජයේ සාමරය හා සමාන නයෝන්ගේ අදහස මම අහන්නේ අපිට මුහුණ පාන්න වෙන බරපතලම තත්ත්වය මොකද්ද යම් ආකාරයකින් එහෙම පරාජය වීමක් සිදු වුණා කිසි දෙයක් වෙන්නේ නැහැ ඒක මම කියුවේ ජනතාවට කිසි දෙයකට බය වෙන්න එපා කියලා මේ මානවකම් කවුන්සිලය කියන්නේ එක්සත් ජාතික මේ සංගමයේ එක්තරා ශාඛාවක් විතරයි දැන් ඉස්රායිල්ට විතර 64ක් තියෙනවා සම් මේ වගේ යෝජනා විරුද්ධව දාලා බොහෝ රටවල් වලට තියෙනවා අපි ඒවා ගණන් ගන්න ඕනේ අපි ඉංග්‍රීසියෙන් කියනවානේ resolutions are not binding කියලා කියනවා ඒ කියන්නේ මානවකම් කවුන්සිලයේ තියෙන යෝජනා වල තියෙන නිර්දේශ කළ යුතුයි කියලා කිසිම රටකට බලපෑම් කරන්න බෑ. මානවකම් කවුන්සලයේ නැත්නම් එක්සත් ජාතීන් සංගමයේ ප්‍රඥප්තියේ තියෙන ඉතාව පැහැදිලිව රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්න බෑ. ඒ ඇඟිලි ගසන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් දැන් බොහෝ අය කියනවා සම්බාධක පනවන්න පුළුවන් කියලා. සම්බාධක පලවන්න පුළුවන් කරුණු දෙකක් මත පමණයි ප්‍රගීත. ඕනම රටකට සම්බාධක පවත්වන්න පුළුවන් ජාත්‍යන්තර සාමයට යම් කිසි බලපෑමක් එල්ල වෙනවා නම් ඒ රටෙන්. ඒ කියන්නේ වෙන රටකට ගහන්න යනවා නම් ඒ කියන්නේ මේ මොනියස්ටික අවියද යොදවනවා නම් ලෝකේ සාමය බෙදෙනවා. දෙවෙනි එක තමයි මේ රට ඇතුලේ යම් කිසි මේ ඒ වගේම තර්ජනාත්මක ස්වරූපයක් තියෙනවා නම් ඒ වගේ ඒකති විතරයි පුළුවන් වෙන්නේ මේ නැත්නම් වෙනත් රටකට අපි බලපෑම් කරනවා නම් ඒ වගේ වෙලාවක විතරයි සම්බන්ධක පනුව මේ රටේ එහෙම නැහැ අන්තික තමයි අපිට රුසියාව ඉන්නවා අපිට මේ චීනය ඉන්නවා අපි සමග එක්සත් ජාතික සමිතිය අපිට සම්බන්ධක පනවන්න පුළුවන් එක්සත් ජාතික සංගමේ සෙකියුරිටි කවුන්සිලයට පමණයි එහෙනම් මේක දෙන්නත් පෙරදුනත් නමුත් මෙතෙන්දී අපි අනිවාර්යයෙන්ම බොහෝ වෙලාවට ජයග්‍රහණය කරන්න පුළුවන් නැත්නම් අපිට සමසම වගේ ඉන්න පුළුවන් කොහොම ආවත් දැන් උදාහරණයක් හැටියට බලන්න අපගේ 2014 අපිට අපේ රට විරුද්ධව යුද අපරාධ කළා කියලා තියෙන යෝජනාව සම්මත කරනකොට ඒකෙන්නේ අපි මේ 40,000ක් මේ ගියා කියලා මේ 31 යෝජනාව ආවේ ඒකෙන්නේ 2014නේ ඒ යෝජනාව ගේනකොට රටවල් 23යි පක්ෂව ඡන්ද දුන්නේ රටවල් 12ක් විපක්ෂව ඡන්ද දුන්නා රටවල් 12ක් ඡන්ද දීමෙන් වැළකුණා ඒ කියන්නේ රටවල් 24ක් ඡන්ද දුන්නේ නැහැ පක්ෂව සන්දි දුන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ බලපෑමට තමයි එක කලේ. ඒ වගේ මෙතින්දිත් අපිට කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ අපිට මේ වගේ දෙයක්. අර ඉස්සෙල්ල කිව්වා වගේ ඒක තත්පරයක් මට දෙන්න. නමුත් ඒක නිර්දේශ කරන්න අපිට බලපෑම් කළේ ඇයි? අපි සමානුග්‍රාහකත්වය දක්වපු නිසා. දැන් ඒකෙන් අපි ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මොනවත් කරන්න බෑ කාටවත්. ඔව් අමතුමනේ මේ පිළිතුරත් එක මට කාරණාවක් අපි විරාමයකට යනවා. මේ කාරණාව අවසන් කළම අපි විරාමයකටම වෙනත් බොහෝ වැදගත් කාරණා තිබෙන නිසා. දැන් එහෙමනම් මෙහි බලපෑමක් අපිට අමතුමා කියන හැටියට නැත්නම් ඇයි අපි ඇතැම් තැන්වල මේ තුල නායකත්වයට බලපෑම් මෙල්ල වෙන්නේ? සරලවම කතා කරොත් විදුලි පුටුවට ගෙන යාම දක්වාම බලපෑම් ඉල්ල වේවි රටට බලපෑම් ඉල්ල වේවි මේක නැයි මේ තරම් කතා කරන්නේ මොකද්ද එතන තියෙන අර ඒක තමයි දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කළේ ඔබට ඒක වුණේ අපි සමානුග්‍රාහකත්වය දක්වපු නිසා අපි සමානුග්‍රාහක දක්වපු නිසා ඒක තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නට අපිට අවශ්‍ය වෙනවා දැන් අපි සමානුග්‍රාහකත්වයෙන් ඉවත් වෙච්ච නිසා මේකේ මොනතරම් නිර්දේශාවත් අපිව කරන්න ඕන කියලා කාටවත් බලපෑම් කරන්න බෑ මම අහන්නේ රජය තුලින්ම මේ පිළිබඳව මේ තරම් කතා කරන්නේ ඇයි එහෙමනම් මේකේ තරම් සැලකිය යුතු තත්ත්වයක් නොවේ නෑ ඒක තමයි නමුත් ඒ වුණාට දැන් මානවික කවුන්සලට මේක එනවනේ මේක එනකොට මෙතෙක්කල් අපේ තියෙන නිර්දෝෂීභාවය අපි කිව්වේ නෑනේ අපි නිර්දෝෂීභාවය කිව්වේ නෑ අපි පිළිගත් අපි අපරාධ කරා කියලා නමුත් මෙතින්දී අපි අවධානය යොමු කරන්න ඕන දැන් අපි කියනවා අපි ඇවිල්ලා ඕනනම් අපි යුද අපරාධ කරා නම් ඇවිල්ලා ඒක චෝදනාව කරන්න චෝදනා කරලා ඒකේ තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්න. එතකොට අපි ඒකට ක්‍රියා කරන්න. අද විදුලි පිටුව සම්බන්ධයෙන් අත්ත වශයෙන්ම විදුලි පිටුවට ගෙනියන්න තියෙන මාර්ගය විවෘත කළා. මේ අතුරුදන් මේ කාර්යාලය මගින්.
ඒකේ සාක්ෂි ආඥා පනතර පටහැනි සාක්ෂි එකතු කළා වීඩියෝ තාක්ෂණ සාක්ෂි එකතු කළා දැන් ඕනතරම් දැන් සමහර අයට විරුද්ධව තියෙන යුද්ධ අපරාධ චෝදනා තියෙන ලිපිගුණ සකස් කරලා තියෙනවා ඒතකොට ඒ ලිපිගුණ සකස් කරලා තියාගෙන ඒ පුද්ගලයා පිටරට ගියාම ඒ රටේ ඉන්න කෙනෙක් කිව්වොත් අපේ රටේ ඉන්නවා මේ ලංකාවේ යුද අපරාධ කරපු අය කෙනෙක් කෙනෙක් කියලා ඉන්නවා කියලා කිව්වොත් එයාව අත්අඩංගුවට ගන්න පුළුවන් ඒ රට රෝම ප්‍රඥප්තියට අසංගල තියෙනවා නම් ප්‍රගීත් එයාව ගෙනියන්න පුළුවන් ජාත්‍යන්තර යුද අධිකරණ ඒක තමයි ඒ නමුත් අද වෙනකොට ඒක අපි නැහැ පොද අපි අපේකින් වත් කියලා තියෙනවා අමාත්‍යතුමනි අපි මේ පිළිබඳව වගේම තවත් බොහෝ කාරණා තිබෙනව අවධානය යොමු කළ යුතු අතරින් ඔබතුමාගේ තව දහනේ වැඩිපුර පහුගිය කාලය මුළුල්ලේම යොමු වුණු කාරණාවක් වෙතම ගමන් කරන්නට කැමතියි තමයි මේ රටේ අපරාධ අඩු කර ගැනීම උදෙසා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව දිගින් දිගටම වැටලීම් අපිට පහුගිය කාලේ කොවිඩ් වසංගත තත්ත්වයේ හැම වෙලේ තහන්න දකින්න ලැබුණා. හැබැයි මේ දිනවල යම් අඩුවක් තියෙනවාද? එකක් ඒ ජනතා විමසන කාරණාව නැවතිලාද කියන එක මේ පිළිතුර ඇතුළට එකතු කරගන්න ඔබතුමා. ඊළඟට ගත්තට පස්සේ මේ අපරාධ පිළිබඳව දැන් ඔබ යම් යෝජනා ගෙනාවා. යම් අපරාධවලට සම්බන්ධව ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ. ජනතාව දැනගන්න ඕනේ බොහෝ ආවේ අම්මාකාරයක අපරාධකරුවෙක් කියන එක. මේ ආදී කාරණා පිළිබඳ විවිධ මතවාද මත ගැටුම් ආවා. ඊළඟට මේ අපරාධමය සිද්ධිය පිළිබඳව ආසන්නතම සිද්ධිය මේ අපි දැන් අද පත්තරවල කියවන මේ ගමන් මල්ලක හම්බ වෙච්ච හිස නැති මලසිරුර. මේ ආදී සිද්ධිය පිළිබඳ අධික ප්‍රචාරයක් ප්‍රසිද්ධියක් ලබා දෙනවා. හැබැයි අපරාධවල අඩු වීමකුත් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ සියල්ල හමු වෙ මා කැමති අපරාධ අඩු කර ගැනීම සඳහා රටේ अपराध अपराध सामान्य अपराध अड़वेम पवती नमुत सुधुन अपराध लुकू बाध्य प्रचार लवेन संख्या लेखन अणु जनाधिपत पत्कले දැන් ඉස්සෙල්ලා මේක තිබ්බ ආරක්ෂක අමාත්‍යාංශයට තේ පොලිසිය. නමුත් වෙනම අමාත්‍යාංශයක් පත් කළා. වෙනම කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට මාව පත් කළේ. අත්ත වශයෙන්ම මේ රටේ ජනතාවට අපිට දීලා තියෙන ප්‍රධානම කාර්යභාරය තමයි ප්‍රගීත් රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති කරන්න. ඒක තමයි මට පැවිදි තියෙන ප්‍රධානම අරමුණ. ඒකට මට දීලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආශ්‍රය බලකාය. එතකොට බියෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන් මිනිහෙක්ට ජනතාවට ජීවත් වෙන්න නම් ඒ සමාජයේ කප්පංකාරයෝ ඉන්න බෑ. ඒ සමාජයේ පාතාල සාමාජිකයෝ ඉන්න බෑ. ක්‍රියාකාරකම් තියෙන්න බෑ. ඒ සමාජයේ මංකොල්ලකාරයෝ ඉන්න බෑ. ඒ සමාජයේ ස්ත්‍රී දූෂකයෝ ළමා අප්‍රයෝජකයෝ ඉන්න බෑ. ඒ සමාජයේ මත්කුඩු ජාරම තියෙන්න බෑ. එවනම් මගේ ප්‍රධානම කාර්යභාරය වෙන්නේ මෙන්න මේ දේවල් සමාජයෙන් තුරන් කිරීම. ඉතින් ඒකට ඇත්ත වශයෙන්ම මේක කොහොමද කරන්නේ? දැන් ඇත්ත වශයෙන්ම බැලුවොත් ප්‍රගීත් ඉතාලම මම දැඩි කනස්සල්ට මේ රටට ආදරය කරන කෙනෙක් හැටියට දැඩි කනස්සල්ටත් කනගාටුවටත් අසහනයටත් පත් වෙන හැමදාම උදේට මගේ බුද්ධි තොරතුරු එනකොට අවුරුදු 10 12 ගෑනු ළමයි 20ක් 25ක් හැමදාම අපේ රටේ දූෂණය වෙනවා වැඩිහිටියන්ගෙන්. එතකොට ඒ දරුවාගේ නඩු අහන්නේ එයාට අවුරුදු 25ක් වුණාට පස්සේ. එතකොට එයා විවාහ වෙලා නම් එයා විවාහ කඩාකප්පල් වෙනවා. නැත්නම් එයාට විවාහ වෙන්න බෑ. අන්තික සාක්ෂිවල තියෙන පරස්පරයන් නිසා බොහෝ වෙලාවට ඒ සක්කොර නිදහස් වෙලා යනවා. අපි නීති සංශෝධනය කරන්න ඕනේ. දැන් බුදුහාමුදුරුව පවා කිව්වා ප්‍රගීත් මේ රටක අපරාධ සිදුවෙන එක වළක්වන්නට නම් රටක සාමය තියෙන නම් තියෙන ලෝකයේ පාලනය කරන ධර්මතාවයන් දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒ තමයි හිරි සහ ඔතප්. ඒ කියන්නේ ලැජ්ජාව සහ බය. ඒ කියන්නේ අපරාධයක් සහ නරක වැඩක් කරන්න තියෙන ලැජ්ජාව සහ අපරාධ සහ නරක වැඩක් කරන්න තියෙන බය සමාජය තුළ ඇති කළොත් අපිට පුළුවන් වුණා අපරාධ අඩු කරන්න. ඒකට තමයි මම අර කිව්වේ ඉස්සෙල්ලාම අර එයාට ලැජ්ජාව ඇති කරන්න පුළුවන් ඊට පස්සෙන්දම අපි මේ ටෙලිවිෂන් එකේ දැම්මනම්. ඉතින් ඒකට මහා මට මිතා ලොකු ප්‍රතිරෝධයක් ආවා. මම කිව්වේ සැකකාරයන්ව පෙන්වන්න නෙමෙයි. මම කියන්නේ ජනතාව ඉදිරියේ මේ ඉතා පැහැදිලිව හඳුනාගත් අපරාධකරුවන් දැන් උදාහරණයක් හැටියට ප්‍රගිත් දැන් CCTV එකෙන් පේනවා ගේ ඇතුලේ ඉන්න මිනිහා වගෑන්ලා පස් දිනේ පොළු මුගුරුලින් ගහලා මරනවා. ඒ මිනිස්සු හොඳට පේනවා. ඉතින් ඒ අය ජනතාව ඉදිරියේ වරදකරු වෙලා ඉවරයි. නමුත් අධිකරණයේදී නිවැරදිකරු වුණා නම් ඒක අධිකරණයේ වැරද්දක්. ඒක අධිකරණයේ තියෙන යම්කිසි ප්‍රශ්නයක්. ඒ වගේ අයව පෙන්වන්න ඕනේ. සහ දැන් මම කරන්නේ අත්ත වශයෙන්ම නීතියෙන් උසාවියෙන් දනුවන් ලැබුණා නම් මේ පුංචි ළමයෙක්ව
දූෂණය කළා අවුරුදු 17කට හිරේ ගියා නම් එයාගේ මුහුණ දානවා ඒක ලැජ්ජා දෙවෙනි එක තමයි බයක් ඇති කරන කොහොමද බයක් ඇති කරන බයක් ඇති කරන පළවෙනි එක තමයි දැන් උදාහරණ කරේ මං කිව්වේ අර ගැහැණු ළමයෙක්ව දූෂණය කළාම අවුරුදු 15ක් යනවා නම් අපිට පුළුවන් නම් ට්‍රයල් ඇට් බා කියන එක ඒ කියන්නේ මාස දෙක තුනෙන් මේ නඩුව අහලා ඉවර කරන්න පුළුවන් යාන්ත්‍රණයක් තියෙනවා නම් අන්න අපරාධකරුවට බයක් ඇති වෙනවා ඒ වගේම දෙවෙනි එක තමයි අපරාධයක් කරලා පැය 24කින් අය අපරාධකාරය අල්ලන්න පුළුවන් දැන් බලන්න මේ වේල්ල වීදියේ තිබ්බ මිනිහ සම්බන්ධයෙන් පැය 24ක් ඇන්දිසලා පොලිසිය මොනතරම් දක්ෂද කියලා බලන්න පොලිස් නිලධාරියෙක්වම ඇල්ලුවානේ පොලිසිය පැය 24ක් ඇන්දිසෙල්ලා ඉතින් ඒක මොනතරම් දක්ෂද ඉතින් ඒ වගේ යාන්ත්‍රණයක් තියෙන බව දන්නවා නම් එතකොට මිනිහෙක් අපරාධයක් කරන්න දෙවරක් ඉතින් බයක් ඇති වෙනවා ඉදිරියට මම කරන්න යන්නේ අර මහජන ආරක්ෂක කමිටු කියලා 14200ම අපේ ග්‍රාම සේවසම් හැම එකේම හදනවා එතකොට ඒකටත් යම්කිසි බයක් ඇති වෙනවා ඉතින් මේ ලැජ්ජා සහ බය කියන එක අපි සමාජය තුළ අපි අන්තර්ගත කළා නම් ඒකනේ අපිට කියන්නේ ප්‍රගීත් අපේ කතාවක් තියෙන්නේ අපේ දරුවන්ව ලැජ්ජ බය ඇතුව හදන්න ඕනේ කියලා ඒ කියන්නේ ඇයි ඒ නරක වැඩ කරන තියෙන ලැජ්ජා සහ නරක වැඩ කියන බය ඒක අපේ බෞද්ධ දර්ශනේ තියෙනවා ඉතින් ඒ තුලින් කළොත් මම හිතනවා මේක අපිට බොහෝ දුරට වළක්ව ගන්න පුළුවන් මේ මේ කාරණාවට අදාළ මේ සිද්ධියට අදාළව ගත්තත් ආරක්ෂක නිලධාරී කොමිතුමක් කියෝ වගේ සම්බන්ධයි එබැවින් ආරක්ෂකංශ සමාජික සම්බන්ධ පොලිසියම ගමුක සම්බන්ධ සිද්ධි ගණනාවක් දැන් පොලිස් කොමිසමේ නියෝජිතෙක් පහුගිය දිනක අපි සාකච්ඡාවට සම්බන්ධ වුණාම එතුමා කියන්නේ පොලිස් කොමිසමට එනවා පොලිසිය සම්බන්ධව පැමිණිලි ගණනාවක්. එතකොට මේ මේ විනය කඩකිරීම පිළිබඳව මේකත් අපි හදාගත යුතු තත්වයක් කියලා ඔබට ඔබේ අදහස මොකක්ද ඒ පිළිබඳව? ඔපගි දැන් උදාහරණකට දැන් බලන්න අර මේ 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 නාකොටික්ස් එකේ හා නිලධාරීන් 12 දෙනෙක් දුක දත්තන උඩ ගත්තනේ. අත්තන උඩ ගත්තේ පිටින් ඇවිල්ලා නෙමෙයිනේ. පොලිසිය ඇතුළෙන්ම අත්තන උඩ ගත්තේ. ඉතින් ඕනම ආයතනයක ඉන්නව මේ වගේ අය. බැංකුවල නැද්ද? වෙන වෙන තැන්වල නැද්ද? වෙන රාජ්‍ය ආයතනවල නැද්ද? දූෂිත නිලධාරීන් ඕනම තැනක ඉන්නවා. නමුත් පොලිසිය මං ඉතාලම සැක නැතුව බය නැතුව කියනවා 90ක්ම ඉන්නේ හොඳ නිලධාරීන්. හොඳ කීර්තිමත් නිලධාරීන්. ඔවුන් ඉතාම අවංකව වැඩ කරන අයින්ද තමයි මේ වගේ දේවල් අපිට අහුවෙන්නේ නේ. නැත්නම් නාකොටික් අපිට අහුවෙන්නේ නැහැ නේ. අපිමනේ ඒක හොයාගත්තේ. ඒ වගේ දූෂිත නිලධාරීන්. හැබැයි 10%ක් අනිවාර්යයෙන්ම ඉන්නවා පාතාල වලට සම්බන්ධ, නාකොටි මේ මේ මද්‍රව්‍ය වලට සම්බන්ධ, කප්පම් ගන්න, අල්ලස් ගන්න, මේ ලිංගික අල්ලස් ගන්න අය ඉන්නවා. ඉතින් ඒ අයව දැනටමත් මම 4-5 දිනක මේ වැඩ තහනම් කරලා ඉවරයි. මේ සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා ඕනම ආයතනයක ඉන්නවා. ඒක පොලිසිය පමණක් නෙමෙයි. හමුදාවලත් ඉන්නවා, වෙනත් තැන්වලත් ඉන්නවා. ඉතින් අපි කරන්න පුළුවන් තරම් හෙමින් හෙමින් ඒවත් සුද්ධ කරමින් තමයි අපි සමාජයත් අපරාධකරුවන්ගෙන් සුද්ධ කරන්න හදන්නේ. දැන් ඔබතුමාගේ මේ පහුගිය දවස්වල ගෙනාපු යෝජනාව ගත්තාම දැන් මේ පැහැදිලිව හඳුනාගත හැකි අපරාධකරුවන් සමාජයේ ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම වරදක් නොවන බව. ඊළඟට මේ පිළිබඳ නීති විශාරදීන්ම තමයි ප්‍රතිතර්ක ගොඩනැගුවේ. අධිකරණයට මේ තුල බලපෑමක් අධිකරණ ක්‍රියාවලියට වෙන්න පුළුවන්. මේ අදිවශයෙන් මේ ගැටීමක් යම් මත ගැටීමක් ඇති වෙනවනේ. අපි ඕක පස්සකින් තියලා යා යුත්තේ මේ පිළිබඳ දැන් මෙතන තියෙන ඔබතුමාටත් තියෙන ගැටලුව සැබෑ අපරාධකාරයෝ සමහර වෙලාවට නීතියෙන් නිදහස් වෙනවා. නීති රාමුව සකසා ගැනීමට නෙමෙයිද වඩා වැඩි අවධානය දෙන්න ඕනේ මේ සියල්ලට වඩා. ඔව් නීති ප්‍රතිසංශෝධනය කරන්නටත් මම වෙනම දැන් කමිටුවක් පත් කරලා තියෙනවා. අපේ ඉන්නවා මේ අජිත් ඕනමැතිතුමා, ඔබතුමා දන්නවා අපේ මාධ්‍ය ප්‍රකාශක හොඳම හොඳ නීති විචාරදෙක්. එතුමාගේ මූලිකත්වයෙන් අපි දැන් වෙනම විශේෂ ඒකයක් කියලා මේ වගේ නීති සම්පාදනය කරන්න නැත්නම් නීති සංශෝධනය කරන්න අර කිව්වා වගේ ට්‍රයල් ඇඩ් බා වගේ එකක් කරන්න. එතකොට මද්ද්‍රව්‍ය වලට උදාහරණ කැටියට ඊට පස්සේ ප්‍රගීත් අපි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයව අපි බන්ධනාගාරගත කරන්නේ නැහැ. ඒකටත් අපි නීති සංශෝධනය කරනවා. ඔවුන් මොකද ඔවුන් ලෙඩ්ඩුනේ, ඔවුන් රෝගීන්. උංග කෙලින්ම අපි පුනරුත්ථාපනයට යවනවා. ගිය අවුරුද්දේ 34,000 හිටියා, 31,000 හිටියා සිරකරුව බන්ධනාගාරගත වෙලා. ඒකෙන් 11,000ක්ම බැහැ වෙච්ච අය. එතන බලන්න මොනතරම් බන්ධනාගාරයේ ඉඩ ප්‍රස්තාවක් එනවාද කියලා, මේ මේ අවකාශය එනවාද කියලා ඒ වගේ අත්දැකීම් ගියාම මොකද ඒ අය මොනවද කරන්නේ? ඒගොල්ලෝ පුනරුත්ථාපනය නොකරන තාක් කල් උන් එළියට ආපු හැටිය මාළයක් කඩාගෙන ආපහු ඇතුළට යනවා. එහෙම නැත්නම් ටයර් එක තියෙන නැත්නම් සයිඩ් ලයිට් එකක් කඩාගෙන යනවා. ඉතින් ඒ අයව පුනරුත්ථාපනය කළ යුතුයි. තා ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මද්දව ජාවරංකරුවන්, තැරව්කරුවන්, විකුණන අය අපි ඔගල දන්නවා. දැන් ජනතාව දන්නවා ඇති ග්‍රෑම් 2කට වඩා තිබ්බොත් මරණීය දඬුවම් දෙන්න පුළුවන්.
इतना दड़ नीति इतना इकमें क्रियात्मक पूर्वागे नीति संशोधन ये मंक्यूट अंतवादी सह त्रस्तवादी व्यक्त मठ लभलते इतना राज्य संबंध में तपि नीति संशोधन कर्मी अमतुर्दाई तीन प्रश्न दबतुमा दीन कारण ग्राम दिखकट वैडी प्रमाण दड़ी दलुम दिन अब इट पास प्रश्न मे अब अतंगूट पास मेदरीवल मेदी प्रश्न तब पैनो इन सब ग्राम पहाटे मीम गण साहती मे अपेरटे बहुत हंगलट मे आकार बलपेमती इकती आगे अनी मे मे संबंध भीम मत सह अभी मितन दाकिन बहुम पेहदिव पहुगे काले कई मंके पहुगे काले वेटली सहन दाखिल अत्यावश्यक न मुद्देवाट पशु बिंबेन साधक दारिद्रता समाज असाधारण नूगत काम मे आदि तव बलपान कारण रसाक्ति बेनवा विनय समाज पिरीम मे आदि कारण वडात्म अवधान दिए युत किल मोचना कलु ते सदा एक गणतीन वेड पिले मुख एक संपूर्ण एक ग्राम देख ग्राम पहावे कथागा बहुलाट ग्राम देखा तीन एक्कीनाव हिरे दान तरण कपित ग्राम देखा तीन हिरे दान नवकर पेंडोल पे खरी ना कुड़क दान कपित ग्राम हिरोइन ग्राम देखा गत्ताई के मे मे मुना मे विलंद प्लेती याव हिरे दान दो रस परीक्षक लंगट रस परीक्षक लंग अनिवार्यम अवृद्धट मे समान काले तीन अतना मुखद इच्छर लोक पोलिम तीन रस परीक्षक करें इतना एक ही गत्तन संख्यालय अणु अगीत ग्राम देहक तीन अद विलंदपल तीन ग्राम देहक तीन हेरोइन गत्तोत एक ग्राम हा मिलीग्राम हारसीयक्तन प्रवणता वे सीएट पहाय मिलीग्राम हारसीयक्तन प्रवणता सीएट पहाय इतना ईट पास ये वार्ता वाट पास उन्हें नीतिपति लंगट गल और एक मारा ये तरुण निखरुण इन बदना गारगत इतना मुन तर या अपयोजन लकला एलियट एन मुन तर या सामान्य अहिंसक तरुण एलियट एन तरुण अपराधकार एक शातम एक अरवे वेडिकले बिना तेम वेडिकल तीन एक संकीर्ण क्रियावलिया एक पसी मम दिना वो तुम हों तनक आवा अल की अपेरटे विनिया उदाहरण खटियट अभी गियावृद्धे पमना महामार्गे मेरलतीनो दिदास नमसीय युद्ध से मेरे अवसर घटे इतने मे जनवरी मसे पलविंदा अदेन तुनसी असूवा मेरलतीनो महामार्गे कहाईर उड़ा मेरलतीनो इतने कहाईर उड़ मेर मेरुआ मे मरनेट पत्ना अधिक वेदींगीय मे यत्रुपेदिया और दहाट ये दर्व ए तरुण आगे वायस अम्मई दर्व दिन्नम्मई मरादेम्म अम्मई दर्व दिन्न मरादेम्म अधिक वेगें अरे इतकोट एट दी दी मिनीमरम चोदना इतने ये तरुण आगे जीवित दंगराई अंदर इतने ये तरुण अंट मेरे अटे नीति मकद नीति कड़वदीन दंड मकद हिग्मीम इवसीम पौरषत् नायकत्व रटगन हंगीम रटे संपद्गन रटे पीटीम गन मीन मेवगे देवल गन अभी यम किसी पूर्ण देख निशात मै मम हमुदा पूर्णक दीयुत किल की एक मुनतर विवेचन मठाह दी हमुदा पूर्णक किल की मे मिलिटरी कार्यक्रम का मे अद पार्लमें मुनतर विवेचन मिलिटरी कार्यक्रम का मेन हमुदावक वितराय अरवे पासुक विशाल संख्या पूर्ण वे पूर्वांग पासुक बहु विलाट हमदा कंदूर मत अंत हमदा कंदूर अतुले अतुल वेनकोट ये हिग्मीमक नीस भयक नतिवेनवाने एक पौरषत्व अतिवेनवाने अने संबंधी पूर्णोक्त मंदिर फीलुम और दहाट वेडिया एक पासलिंग इवत्न कोटम ये तरुण अंट मेवगे अभी पूर्ण दुनोत अपट पूर्व मेरे अटादन उदाहरण कटियट प्रगिन मेकत् मटकिया इधन अपे रजे काले महिंद राजपक्ष रजे काले विश्वविद्यालय अतुलत्न शिष्यंट पूर्ण दुनाने यथकोट मुनतर विवेचने तिब्बद नमूते ममद गीलतीनो ये दर्वंट ये शिष्य अंट देश ये पूर्णे पश्ये इनकोट ये अंडमी तमयावे वेदल तमय गिये इतकोट वेलंदगी तमगी इच्छे ये पूर्ण अल्लगी आने इट पास रेकरण तिन्ने मे नवकवादे दिंड तिन्ने ओम होत मे मे विश्वास ये पूर्ण अंतरट तीन इत अपीतेरटे पूर्ण तिन्न मगुद अपट मे मे वगे मे 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 अपराध विन हरी
मगे दूषण वेन्डारियन प्रधानम हेतु तमय मे प्रगीत अपट देश प्रेमित्वे नैति कम पेट्रियाटिज्म रटट आदरीकरण मिने कवदागा थोरकमक्रे रटट आदरीकरण मिने कवदागा अपराधकरण सीट सीट दशम गानत्तमय रटक दें जपान वगे रटक दीवन वेंड मलेशिया वगे रटक दीवन वेंड सिंगापुर वगे रटक दीवन तीन प्रधानम कारण देश प्रेमित्व अपे रटे उभोगे नैत्योकाय दबान विश्वविद्यालय के लिए शिष्यंट एक अरक कोटकोट इन रटे दहायकट बिंदुना तुंट प्रश्न अक्ने अये रटक हंगी मकने इतवा हंगी मक दें अद पासल अद इतिहास विषय नति कल अपट मे वे हंगी मकती अपे देमोपी अंगे लबुना अपट पास लबुना अपे गुरुंगे लबुना इतना समय अपे परंपरा पस इद्रीट मेरा आरक्षा कर तरण परंपरा इद्री पत् वेद एक निशात मैं अपे मे वे मे पूर्णवा कपी दें नोने ඔබ තුමා ඒක නාපු කාරණාව ඉතා සංකීර්ණ එකක් ඒ කියන්නේ සැහෙන පෘතුල මාතෘකාවක් කතා කරනවා නම් මේ රට ගැන හැඟීම් ඇති කරවීම ඉහළින්දලා පහළට ගලාගෙන එන්න ඕනේ කාරණාවක් කියන එක කවුරුත් කියනවා හැබැයි ඒ සම්බන්ධව පූර්වාදර්ශ සැපීමේ ගැටලු පිළිබඳව සැහෙන කතා කරනවා ඒතකොට ජනතාව බලන් ඉන්නේ අර තැන් දිහා නිසා එතන ගැටලුවක් තියෙනවා කියන එක ඒක වෙනම අපි කතා කරන්න ඕනේ කාරණාවක් අවසාන වශයෙන් අපිට තිබෙන්නේ අප අපේ වෙලාවත් ඇත්තටම ගත්තොත් අවසාන නමුත් අප නිෂ්පාදකතුමා මිනිත්තුවක කාලයක් මට ලබා දෙන්න හැම विमसन मे राज्य तोरागन जनाधिपतिवरिया तोरागन प्रमुख हेतु त्रस्तवाद अंतवादेट इड नुतबावि राटे आरक्षा जाति आरक्षा तहवुरुरा सहति राटे आरक्षा जाति का आरक्षा तमें रटक कुंडराटे ना किसी में दया करंड बै जाति का आरक्षा नहीं तो तो जाति का आरक्षा वित कुंडराटे जाती ना एक तमें बुद्धियांशी इतने बुद्धियांश तो जाति का रक्षा वकने इतने पास कुबार बगे एक इल्लू नहीं बुद्धियांश संपूर्ण में अकर्मण्य कर पुनी था दिदास नमे अपी युद्धे दिनों कोट बुद्धि बलकारण तिब्बितुनाई ये युद्धे पस्से गोटाबे राजपक्ष मेतुम एक हाथ दक्वा वेडिकल युद्धे पस्से ऐतक कुंडराटे विन्ने बुद्धियांश निशा जाति का रक्षा इतने ये बुद्धियांश तमें अकर्मण्य कले नम गोटाबे राजपक्ष मेतुम बलेट आवट पस्से नैवत वराक बुद्धियांश शक्ति मत कल तीन एक अपिटो मरागन कट्टल हम बेन्न अपिटो तन तंग तीन एक्सप्लोसिव हम बेन्न एव तीन एक बुद्धियांश शक्ति मत कल तीन निशा ये जालयान नवतवरा किसोसो निनोना एव मर्दने का पुलवांग अवस्था पिता सीट अनुन मैं तीन एक जाति का रक्षा गण भाई भाई ओण मे कंटाइल बोमे अपूर्वा पुलवा एव नवत्त गंड तमय मे बुद्धियांश तीन मगित बुद्धियांश शक्ति मतला तीन ता खल අපිට අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන ජනතාවට බියක් විය යුතු නැහැ කියලා තමයි මම කියන්නේ. හොඳයි බොහොම ස්තුතියි අමාත්‍යතුමනි මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය විශ්‍රාමික රේ ඇඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මන් සමග අද පිළිසඳරේදී ජාතික මේ වශයෙන් වැදගත් කාරණා ගන්නවකට අපි අවධානය යොමු කරා ආයුබෝවන් ඔබතුමන්ට. අපි හෙට උදේ නැවත මුණ ගැසෙමු. පත්තරවල කියවන්න දකින්න ලැබුණු සෑහෙන විස්තර ඇතුව පළ වෙලා තිබෙන මේ අපරාධ පිළිබඳව තොරතුරු වලට වඩා සුන්දර දැඹුණ ගැසේවා කියන ප්‍රාර්ථනාවෙන් සමගාමී ඔබට සුබ දවසක් පතමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.